අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ එක වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාල සීමා තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ වඩ යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ 11 වෙනි රාශිය ලග්නාධිපති ශනි ග්‍රහයවත් සෙනසුරු ග්‍රහය වූ කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ ආයුබෝවන්. ඉතින් ඔන්න ඔබට මේ ජූලි මාසයේ 2024 හත්වෙනි මාසයේ කොහොම වේවිද කියලා කතා කරන්නයි හදන්නේ. ඉතින් මුලින්ම කියනවා මේ වැඩසටහන දීර්ඝයි. මිනිත්තු 40ක් 45ක් අතර වගේ කාලයක් ගත වෙනවා. ඉතින් මේක වැල් වටාරම් යම් කිසි ආකාරයෙන් කාලය ගන්න වැඩි, ඩේටා වැයන වැඩි, කාලය නැහැ කියලා හිතනවා නම් ඔබට මේක ගැලපෙන්නේ නැත්නම් ඔබ මේ වැඩසටහන අහලා නැතු වෙන්න. මොකද අර චෝදනාවල් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද හේතුව මේ ක්‍රමය මේ විදිහට කරන්නේ හැමෝටම පැහැදිලි නේ. යම් කිසි දෙයක් ගැන දැන් අපි මටත් කියන්න පුළුවන් අන්න මේ මාසේ මෙතන සුබයි මෙතන අසුබයි එහෙම විතරක් කියලා දැම්මනම් ඔබට ලග්න පලාපල විදිහට හරියන්න පුළුවන්. නමුත් මේ විය යුත්තේ, මගේ අරමුණ විය යුත්තේ ඒ තියෙන දේවල් තුළ අසුබ දේවල් වගේ දේවල් වැඩිපුර තේරුම් අරගෙන ඒ දේවල් කොහොමද අසුබයි කිව්වම දැන් ඒ රාශියක් කියලා කිව්වම දැන් කුම්භ ලග්නේ කොහොමද
ලග්න රස්ටක ඇකරන මේ කාල ඒරස කිවගම ඔක්කොම අසුබයි කියලා මිනිසුන් මාසික වටන්න මට බැහැ. එහෙනම් ඒ රාෂ්ට්‍රකයේ මේ කාලේ යෙදෙන්නේ කොතනටද අසුබේ? එහෙනම් ඒ දේවල් මිදෙන්නේ කොහොමද? ඔන්න සියල්ල කතා කරන්න වෙන එක නිසා මම වැඩි කාලයක් ගන්න ඒවා කියන්න. ඒ නිසා මට මේක විස්තරාත්මක කරන්න ඕන නොගැලපෙන කෙනෙක් වෙල්වට ආරං කියලා හිතන කෙනෙක් ඉන්නවනම් කරුණා කරලා මේ වැඩසටහන අහන්න එපා. එච්චරයි කරන්න ඕනේ. එහෙනම් අපි යන් අද කතා බහට. ඉතින් කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ශනි ග්‍රහය ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉදී තමයි මේ මාසයේ උදා වෙන්නේ. ඉතින් වසර දෙකකට ආසන්න කාලයක් ඔන්න ඔබගේ පළවෙනි රාශි කියන්නේ ලග්න භාවයේ තැන්පත් වෙලා හිටියත් ඔන්න මේ ජුනි මාසයේ අවසානයේ කියන්නේ ජුනි මාසයේ අවසන් වෙද්දී ජූලි උදා වෙද්දිම වගේ ඔන්න ශනි ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා ඔබේ ලග්නාධිපති. ඒක නිසා හරිය සුවිශේෂී කුම්භ ලග්න හිමියන්ට මේ මාසයේ සහ ඉදිරි කාල පරිච්ඡේදය වගේම රාහු ග්‍රහය ඔබගේ දෙවෙනි භාවයේ ගමන් කරද්දී කුජ ග්‍රහය ඔබගේ තුන්වෙනි භාවයේත් ගුරු ග්‍රහය ඔබගේ හතරවෙනි භාවයේත් රවි සිකුරූපගේ සංයෝගයෙන් පස්වෙනි භාවයේත් ඒ වගේම බුධ හයවෙනි භාවයේත් කේතු අටවෙනි තැන්පත් වෙලාදී මේ මාසේ උදා වෙන්නේ. නමුත් මාසේ උදා වෙලා මැද භාගයක් වෙද්දී මේ ග්‍රහමාරු කිපයක් කියලා මේ තැන් වෙනස් වෙනවා. නමුත් ඔය මාසේ උදා වෙන මොහොතේ තත්ත්වේ ඒ නිසා මේක මේ මාසය ගැන සම්පූර්ණ පලාපල කතර එකපාර ගේන්න බෑ. අපිට කොටස් වශයෙන් බෙදගෙන කරන්න වෙනවා. මොකද හේතුව ඒ දේවල් වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා. මේක සාර්ථකවම අපි අත්හදා බලන්න මේ හැමදේම සලකන්න උඩින් පල්ලෙන් කියලා ලග්නාධිපති යන තැන ඉදරක් බලලා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔන්න අපි කතා කරත් විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන්ගේ මේ කාල පරිච්ඡේදය තුළ ආර්ථික මේ හැසිරීම් රටාව කොහොම වේවිද, රැකී රක්ෂා ව්‍යාපාර ආදායම් මාර්ග කොහොම වේවිද, ධනය ලැබීම කොහොමද කියලා ඉතින් මුලින්ම කතා කරන ඕනේ. ඉතින් මේ කාලේ මේ රැකියාව ගැන විශේෂ වශයෙන්ම කතා කරලා රැකියාව පිළිබඳ පොඩි ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීම ඉඩකඩක් පවතිනවා. ඒකට හේතු වෙන්නේ මේ කොහෙවත් යන කිසිම බලපෑමක්වත් කවුරුන් හෝ විසින් නැති කරන දෙයක්වත් නෙමෙයි ඔබ තුල තියෙන ගැටලුකාරීද. මොකද ඔබ මේ කාලේ රැකිරක්ෂාව එතරම්ම අර ඌමනාවෙන් උනන්දුවෙන් අර කරන්නේ අර පඩියක් ඕන හල්ලිය ඕන මුදල් ඕන ඒක නිසා අනේ කරන්නම් වල රැකියාවක් කරනවා වගේ හැඟීමක් ඔබ තුල තියෙන රැකියාවක් එපා වුණු තත්වයක් සහ අනිත් එක තමයි අර කරන දේ නිවැරදි ආකාරයට හරි ආකාරව කරන්නේ උඩින් පල්ලෙන් කරන තත්වයක් රැකිරක්ෂාව තුල ශනි හිමි කුම්භ ලග්න හිමියන්ගේ ප්‍රබල අන්දමින් කැපිලා පේනවා. ඉතින් ඒව හේතු කොටගෙන උන රැකියාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබතුලින් යම්කිසි ෂණික කෝපයක් හටගන්න තත්ත්වයක් පෙන්눔 කරන නිසා වෙන්න වැරද්දක් පෙන්වා දුන්නත් ඔබ ඒකට එක එක එකින් එක කියන කියන එකට එක කියන් යනවා. සමහර වචන ඔබ කිසිම පාලනකින් තොරව කියන විශේෂයෙන් මේ කාලේ ප්‍රබල අන්දමින්ම රැකිරක්ෂාව තුළ ගත්තත් මොන ව්‍යාපාර තත්ත්වයන් තුළ ගත්තත් පවුල් ජීවිතය ගත්තත් අධ්‍යාපනයේ කුමන තැනක ගත්තත් සාමාන්‍යයෙන් සමාජයේ කටයුතු කරන තැන ගත්තත් කුම්භ ලග්න හිමියෝ කටනම් ප්‍රවේශම් කරගත යුතුමයි දුරදිග නොසිතා කරන කියන වචන නිසාවෙන් ඔබට ගොඩාක් පාඩු සිදුවීමේ ඉඩකඩ ප්‍රබල අන්දමින් පතුන. මේ දේවල් මේ මුලින්ම කියන්නේ මේ මාසෙම ඔළුව කන්න නෙමෙයි ඔබ මේ දේවල් දැනුවත් වීම. දැන් මේවා කියද්දී කේන්ති යනදී මට බය වෙනවා ඇති කෙලින්ම කුණු හarpෙන්. නමුත් ඔබට මේ දේවල් ඔලුවට කාවද්දන්නම උත්සාහ කරන්නේ මම මේ කියන දේ මේ මිනිස්සු මෙහෙම දෙයක් කිව්වා. ඒ නිසා මම පොඩ්ඩක් කට පරිස්සම් කරන් ඉන්නවා. ටිකක් උනන්දුවෙන් වැඩ කරනවා. අහිම කරන්න එපා. එහෙම කළොත් ඔන්න මේ කියන අසුබ දේවල් සියල්ල වෙනස් කරගන්න ඕනේ. ඒකයි මේ අසුබ දේවල් ටිකක් ඔබේ හිතට කාවද්දන්නේ. නැතුව මේ අයියෝ මාසෙම ඉවරයි කඩා වැටලා මාසෙම අතහැරලා ඉන්නේ නෙමෙයි. මෙයා ප්‍රවේශම් කරා වෙනස් කරගන්න. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔන්න කියන වචන ගැන ගොඩාක් සැලකිලිමත් වේ යුතුයි. මොකද හේතුව මේ කාල පරිච්ඡේද තුළ ඔබ තැන් තැන්වල වෙන්වෙන් වශයෙන් කියන වචන නිසා එක්කෙනෙකුට තව එකක් කියනවා, තව එක්කෙනෙකුට තව වචනයක් කියනවා. ඕව හේතු කොටගෙන ඔවුන් හතුරු වෙන්න ඔබට විටෙන් විට ඉඩකඩ පවතිනවා. නැත්තම් සමහරක්කට ඔබ නොකියපු දේවල් පවා අව පොඩි දෙයක් කිව්වම් පොඩියෙන් දෙයක් කිව්වම එක මහා විශාල ලෙස වෙන වෙන අය කන්ට වැටෙන්න කේලම් ඕපදූප ඔබ ගැන කියවෙන්න හේතු කරන්න. ඒක නිසා ඔබ පොඩි හෝ දෙයක්වත් මේ කාලේ කියන්න එපා. ඔය කාටවත් විරුද්ධව මේ කාලේ කාගේවත් වැරද්දක් විවේචනය කරන හෙලා දකින්න. මොකද හේතුව වැරද්ද දැකීම යහපත්, වැරද්ද ඉරවිව පෙනී සිටීම යහපත්. නමුත් ඒ දේවල් හැම වෙලෙම කළ යුතු දේවල් නෙමෙයි. මේ වෙලාවේ අනුන්ගේ වැරදි දකින්න වෙනුවට තමන් තුළ දෙන අඩුපාඩුකම් දැකලා ඒ දේවල් හරියාකාරව වෙනස් කරගන්න උත්සාහ දරනවා නම් ඔන්න මේ කාලේ අතිශයින්ම යහපත් වේවි කුම්භ ලග්නෙට. මේක මේ අර දැන් මේකනේ දැන් කොහොම කතා කළත් මම ඔබට කිව්වා විටෙන් විට දැන් පහුගිය මාසවල තියෙන යම්කිසි යහපතක් කුම්භ ලග්නෙට ආවා. හැබැයි මේ ඒ රාෂ්ට්‍රකයක් එක්ක ලග්න ඒ රාෂ්ට්‍රකයේ උච්චතම අවස්ථාවේ ඔබේ ලග්න භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාලේ යන්නේ. හැබැයි ඒ වගේම ශනි ක්‍රෙන ඔබේ ලග්නාධිපති ග්‍රහය. ඒ නිසා ඔය ඒ රාෂ්ට්‍රවල බය වෙන්න කියන නෙමෙයි. අන්න ඒ රාෂ්ට්‍රකයන් තුළ වැඩියෙන්ම ඔබට මේ වෙලාවේ පහර දෙන්නේ ඔබේ මනසට. ඔබේ මනසට විශේෂයෙන් මානසික පීඩා, චිත්ත පීඩා බහුලයි. ඔය කටින් එක එක අර දුරදිග නොසිතා වචන පිට වෙන්නත් හේතු වෙන්නේ ඔබේ මනස තුළ තියෙන ව්‍යාකූල භාවය. අන්න ඒක නිසා එහෙනම් මේ අසුබයි ඒ රාෂ්ට්‍රකයි කියලා ජීවිතේ මත අරින්න කියන වෙනුවට මම මේ අසුබ ඒ රාෂ්ට්‍රකේ බලපාන්නේ කොතනද කියලා හරියටම සූක්ෂම බලලා ඔබට කියන්නේ
ඒ පොයින්ට අපි හදාගන්න ඕන නිසා. ඒ නිසා ඔන්න මේ කාලපරිච්ඡේද විශේෂයෙන්ම මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කොඹ ලග්න හිමියෝ ඒ විදිහටම කරන්න. තව මාස කීපයයි. මාර්තු මාසෙ වෙද්දි ලග්න රැස 100ක් ගෙවුන් නැතත් වැඩි ආගයක් ගෙවිලා මේ අර හිස මත ඉන්න සෙනසුරු දෙවැන්නට ගමන් කරන එක නිසා මාර්තු මාසෙ දක්වා ටිකක් ප්‍රවේශම් කාර්යය ගමන් කරන. ඒ වගේම දැන් මේ කාලේ පොඩක් වක්‍රභාවයෙන් ගමන් කරනවා. වක්‍රභාවයෙන් ගමන් කිරීමත් එක්ක අනිත් ග්‍රහ පිළිමත් ඔක්කොම සලකද්දී යම්කිසි මානසික ව්‍යාකූල භාවයක් කුම්භ ලග්න හිමියා තුළ ඉදිරි මාස 4-5 තුළ ක්‍රියාත්මක වීමක් පෙන්වුම් කරනවා. එහෙනම් ඒ මනස සූපත් කරගත්තොත් මේ හැමදේම වෙනස් කරන්න පුළුවන්. එහෙනම් එක පොයින්ට් එකයි තියෙන. එහෙනම් ඒකට අපි කරන්න ඕනේ මේ වීඩියෝ අවසන් කරලා පිළියම් පිළිවෙත් කරලා මනස සැහැල්ලුවෙන් තියාගන්න අවශ්‍ය කරන භාවනාවල් කරලා කොහොම හරි කුම්භ ලග්න හිමියෝ මේ වෙලාවේ ගොඩ යන්න උත්සාහ කරමු. ඒකයි චුට්ටක් සමා වෙන්න මේ දේවල් ටික පැහැදිලි කරන්න ඕනේ සයි. ටිකක් දීර්ඝව කිව්වේ. ඉතින් ඒක නිසා අර රැකී රක්ෂාව තුළ යම්කිසි ආකාර රැකියාවේ යම්කිසි අර ස්ථාවර භාවයේ අඩුවීමක් පෙන්눔 කරනවා. මොකද හේතුව අර ඔබ උසස් අයත් එක්කයි ඔබ යට ඔබට යට පහතින් ඉන්න අයත් එක්ක හැමෝත් එක්කම මේ කාලේ පොඩක් අර්බුදات ඇති කරගන්න නිසා අර හැමෝගෙම විරෝධය ඔබට පළවීමේ ඊටකට පැවතීම සහ ඒ දේ තුළ ඔබට රැකියා එපා වෙලා අර දුරදිගන සිත රැකියාව දමලා ගහලා යන්න ඊටකට පත් වෙනවා. එහෙම කරන්න එපා මෙල රැකියාව නම් කොහෙත්ම මේ මාස 4-5 තුළ නම් අහිමි කරගන්න එපා. එහෙම වුණොත් ඔබට ලොකු ගැටලුවක් ඇති වෙනවා. කොහොම හරි පීඩනය මැඩගෙන පුළුවන් තරම් ඔබ තුළ තියෙන අඩුපාඩු සකසන ඔබ රැකියාව කරා යන්නවා වගේම අනිත් අයත් එක්ක ගනුදෙනු කරද්දී අවශ්‍ය දේ කාර්යයට විතරක් ගනුදෙනු කරලා අනම්මනම් ඔය අපි කියන විදිහට ඔය වැඩක් නැති දේවල් පුද්ගලික කාරණා ඕපාදූප ඒ වලට යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාලේ ඔබට පැවරණ රාජකාරී නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න අර උඩින් පල්ලෙන් කරන්න එපා. ඒ වගේ මේවල නිවැරද්ද භාවයේ දැන් වැඩක් කරාට පස්සේ ඒක හරියට වෙලාද හරියට කරලාද කියලා කීප වතාවක් බලන්න. කීප වෙලාවක් කරන්න ඉන්නවනම් තව කෙනෙක් ඔබට විශ්වාසවන්ත කෙනෙක් ඔවුන් ලවත් පොඩ්ඩක් මේක චෙක් කරගන්න. අන්න එහෙම කරලා මේ දේවල් කරන් යන්න. එතකොට අර ඔබට මේ ඔබෙන් විය හැකි අඩුපාඩුකම් ඔබෙන් මගහැරෙන කාරණා ගොඩාක් දේවල් නැවත සකසා ගන්න හැකියාව පවතින. අනිත් පැත්තෙන් තමයි හැමෝටම පුළුවන් තරම් යහපත් විදිහටම සලකලා ඔවුන් එක පුළුවන් තරම් සුහදශීලීව ඉන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට නෙමෙයි. සාමාන්‍ය පරිදි දැක්කම හොඳට කතා බහ කරලා හැමෝගෙම හිත දිනා ගන්න පුළුවන් විදිහට. මොකද මේ කාල පරිච්ඡේදය තුළ අර ශනිගේ වක්‍රභාවයත් එක්කම ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් අර ආකර්ෂණීය භාවය යම්කිසි ආකාරයක ඔබ තුළ තියෙන අර ප්‍රියමනාප භාවය ඔබ විහිං අවුල් කරගන්න තත්ත්වයක් තියෙන. ඒක නිසා පුළුවන් තරම් මේ කාලේ ටිකක් ලස්සනට ඉන්න බලන්න. පිළිවෙලට පිරිසිදුව ඉන්න බලන්න. ඇඳින්න පළඳින ඇඳුම හොඳට අඳින්න. කොණ්ඩේ පීරලා රැවුල කපලා ඉන්න උත්සාහ කරන්න. එතකොට යම්කිසි ආකාරයක අර ප්‍රියමනාප භාවය ඔබ තුළ එද්දි තරමක් දුරට ඒ දේ තුලත් ගොඩක් ප්‍රශ්න ගැටලු निराකරණය කරගත හැකි. ඒකයි කියන්නේ. මොකද ආකර්ෂණීය භාවය තියෙද්දි සමහරු සමහරක් වෙලාවට එතරම්ම අර ඔබත් එක්ක රණ්ඩු සරවලට එන්නේ ප්‍රශ්න ඇති කරන අඩුයි. සමහරක් වෙලාවට අර ඔබත් කිසිම මේකක් නැතුව කිසිම ප්‍රියමනාප භාවයක් නැතුව ඉද්දී අර සමහර අයට ඒවත් කේන්තියන්න හේතු කාරණා එදෙන. ඒව මේ සාමාන්‍ය මානසිකත්වයේ මිනිස්සුන්ගේ. ඉතින් ඒව අපිට වෙනස් කරන්න බැහැනේ. ඒ නිසා පුළුවන් තරම් මේ කාලේ අර ඔබ ඉන්න විදිහට ලස්සනට ප්‍රියමනාපව ඉන්න උත්සාහ කරන්න. නැත්නම් ඒ දේවල් තුළ අර ඔබට සමහරක් වෙලාවට ඔබ සම්මුඛ පරීක්ෂණ නැත්නම් ඔර කරන රැකියාවේ මොක් හරි ක්ලයන්ට් කෙනෙක් හම්බෙන මොක් හරි දෙයකට ප්‍රසන්ටේෂන් එකට යද්දී අන්න ඒ දේවලුත් බලනවා මිනිස්සු. අන්න ඔබගේ ප්‍රියමනාපභාවය ඉදිරිපත් කිරීමේ හැකියාවත් එක්කත් ඒ දේවල් සාර්ථක වීමේ සම්භාවිතාවයක් 30%-40%ක්වත් තියෙනවා. සමහරකට 50%ක් තියෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේ ඒ තරම් උත්සාහ කරන්න. අනිත් එක තමයි වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න මේ කාලේ. මොකද හේතුව ගොඩාක් දුරට වැඩට ගියත් ප්‍රමාද වෙනවා. ඔබ කොහේ යන්න ගියත් ඉන්ටර්වියු එකට ගියත් විභාගයකට ගියත් නැත්තම් කවරෙ මුණ ගැහෙන වෙලාවක් දාගත කුමනෝද තත්ත්වයට තේ ඔබට නිවැරදි වෙලාවට වැඩ කරන්න අපහසුතාවයක් ඔබ වැඩ නොකරන බවයක් පෙන්눔 කරන නිසා මේ කාලේ අත්‍යවශ්‍ය කාරණාට ඇද ටිකක් කලින් ගිහිල්ලා ඉන්න උත්සාහ කරන්න. ඒක නෙමෙයි ඔබ මේ හිතාමතාම වෙලා යන්නේ නැහැ. සමහරකට එහෙමත් වෙනවා. ඔබ ටිකක් නැගිටින්න පරක්කු වෙලා නැත්තම් හතර එන්න කියලා ඔබ හයාමාර්ථ තමයි නැගිටලා ඔක්කොම ලෑස්ති කරලා ඊට පස්සේ යන්න වෙලාවක් නැහැ ලෑස්තිලා ඉවරද. දැන් ඔය වගේ දේවල් ටික ඔබ තුල තියෙන වැඩ කල් දාන තත්ත්වෙකුත් තියෙනනේ පොඩ්ඩක් මේ කාලේ. ඒක නිසා සමහරක් තැන්වලදී ඔබ වෙලාවට කොහොමද ලෑස්තිලා යද්දී ඔන්න පාරේ තියෙන ගැටලුව මොකක් ට්‍රැෆික් එකක් නැත්තම් මොකක් හරි ගැටලුවක් තව වැස්ස මේ කාලේ ඒව ප්‍රමාදෙන්න පුළුවන්. එහෙනම් ඔබ ඒ දේවල් මුලින්ම තේරුම් ගන්න. දැන් මම මේ මාසෙ මුලින්ම මම මේ කියනවා මේක අහන අයට ඒක මගරන්න දෙදියන්නේ. ඔබ එහෙනම් ටිකක් කලින් යන්න ඕන. පැයක් විතර කලින් ගියත් කමන්නේ නැහැ. අත්‍යවශ්‍යම වැඩන්න. ඒ නිසා මේ වෙලාවේ ඒ වගේ කාරණාවල ගොඩාක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඒ වගේම මේ කාලේ තීන්දුව తీරන ගද්දී උනත් ටිකක් බුද්ධිමත් විය යුතුයි. හදිස්සිය නම් තීන්දුව తీරන ගන්න එපා. මොකද ගොඩාක් දොට මේ කාලේ ඔබගෙන් එන්නේ වැරදි තීන්දුව తీරන. ඒකයි මම කිව්වේ අර පොඩ්ඩක් රණ්ඩු වෙලා රැකියාව දමලා ගහලා යන්න එපා. නැත්තම්
කවුරු හරි කියපු දෙයක් අහලා ගිහිල්ලා කායික්වත් එකපාර රණ්ඩු කරන්න යන්න එපා. අන්න ඒ වගේ හැම දේ තුළම නිවිච්ච ස්වභාවයෙන් නිවි හැනහිල්ල ඉඳලා අති කලබලකාරීත්වයෙන් මිදලා කටයුතු කරනවා නම් ඔබට ගොඩාක් යහපත් වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම ඔය කට්ටියත් එක්ක කටයුතු කරද්දී තමන්ගේ කාරණා තුළ දැන් රැකිරක්ෂාවල තුනට කාටවත් ඔබේ වැඩ පවරලා දාලා ඔවුන්ව විශ්වාස කරලා යන්න එපා. මොකද මේ කාල පරිච්ඡේදය තුළ අර අන් අය නිසා ඇති වෙන ප්‍රශ්නත් තියෙන නිසා සමහරු හිතාමතාම ඒ ඔබේ වැඩක්නේ ඒක ඔබව අපහසුතාවට පත් කරන හිතේ තියන් ඒ දේවල් ටිකක් එහෙමෙන් අඩුපාඩු සහිතව කරන්න ඉඩකට පවතිනවා. ඒ නිසා දැන් ඔබ යම්කිසි කණ්ඩායමක් නියෝජනය කරන ඔබ වැඩබලන කෙනෙක් නම් කාටවත් වැරද්ද පටවන්න දෙන්නේ නැහැ. ඔබනේ වැඩ බලන ඔබටයි ඒකේ වගකීම තියෙන. එහෙනම් එකින් එකට හැමෝගෙම දේවල් ඔබ චෙක් කරන්න. ඒ නිසා ඒ තත්ත්වයක් තව පැත්තකින් මේ කාලේ කාගත් වචන විශ්වාස කරන්න කටයුතු කරන්න එපා. ඕනෑම ව්‍යාපාර කතාවක් හෝ රැකියාව සම්බන්ධයෙන් කතාවක් ආර්ථිකමය කාරණා දේපලක ගැන දෙනුවක් ඕනෑම දෙයක් කට වචනෙන් නම් ඉස්සර සිද්ධ කරන්න එපා. අනිවාර්යයෙන්ම ලිපි ලේඛනයක් තුළ අස්සම් කරලා යම්කිසි නීත්‍යානුකූලම දේවල් කරන්න උත්සාහ කරන්න කට වචනෙට කියලා අරයා මාවා මේ කරන්න මම ඇවිල්ලා සල්ලි දෙන්නම් කියනවා අන්න ඕ වගේ දේවල් කියලා අන්තිමට ඔබට පාඩු ඉඳ දරා ගන්න සිද්ධ වෙන නිසා මේ කාලේ කවුරුත් කියන නිසා නෙමේ ඒක අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලවම අනිවාර්යයෙන්ම කන්ෆර්ම් කරගෙන ඇඩ්වාන්ස් එකක් ගන්න තැනදී ඇඩ්වාන්ස් අරගෙන කරන්න උත්සාහ කරන්න. මොකද නැත්තම් මේ කාලේ ටිකක් රැවටිලෝඩ් ලක් වෙන ඉඩකඩ පඩවදිනවා. ගොඩාක් දුරට ව්‍යාපාර කරද්දි ඔබ මේ ටිකක් ඔබ ණයට දීලා හෝ මොකක් හෝ කාරණාතුල යනවනම් යන්න එපා. මේ කාලේ ගොඩාක් දුරට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. හේතුව මේ කාලේ මිනිස්සු රවට්ටන්න හැංගෙන්න ඔබෙන් ඒ කියන්නේ දේවල් අරගෙන අන්තිමට ඔබ අමාරුවේ වැටෙන්න. සමහරට ඔබ අතරමැදියෙක් වගේ ඉඳගෙන ඔබ කාගෙන් හරි අරන් දෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක අහිමුනම සල්ලි හම්බුන තුන ඔබට ගෙවන්න වෙනවා. අනිත් පැත්තෙන් කාටවත් ණයට අරන් දෙන්න අප වෙන්න යන්න එපා මේ කාලේ. කොහෙත්ම අප වලට නැස්සම් කරන්න එපා. අනිවාර්යයෙන්ම උසාවි ගන්න යන්න සිද්ධ වෙනවමයි මේ කාල සීමා තුළ ඒවට සම්බන්ධ වෙනුත් පුළුවන් තරම් මේ ඉදිරි මාස 6 විශේෂයි 6-7 විශේෂයි පුළුවන් නම් තව වසර 3ක් විතර ඔය වගේ දේවල් නම් අයින් වෙලා ඉන්න වග බලා ගන්න. කොහෙන් හෝ ඔළුවටම ගහන තත්ත්වයක් තියෙනවා. ඔළුවටම ගහනවා කියන්නේ අදහස් කරන්නේ ඔළුවට කවුරු හරි පාර දෙනවා කියන නෙමෙයි. මනසට පීඩාකාරී තත්ත්වයන් ගෙන දෙන තත්ත්වයක් තියෙනවා. මේක ලොකුවට හිතන්න එපා. මොකද මේවා මහා බරපතල දේවල් නෙමෙයි. මම මේ පොඩ්ඩක් මේවා ලොකුවට කියන්නේ අර ඔබ තුල තියෙන අඩුපාඩුකම් සකසා ගන්න ඕන නිසා. දැන් සාපේක්ෂව ගත්තොත් පහුගිය කාලට සාපේක්ෂව කුඹ ලග්න හිමියන්ට සෑහෙන දුරට යහපත්. අතිපිච්ච අයහපත් අර ඒ රාෂ්ට්‍රකේ පහුගිය වසර 4-5 වගේ තිබිච්ච තත්ත්වයට වඩා සෑහෙන දුරට ඇවිල්ලා. නමුත් අපි මේ දේ තුළ පසුබෑමක් ඇති කරගන්න නැතුව තව ඉදිරියට යන්න ඒව බුද්ධිමත්ව කටයුතු කරන යුතුමයි. ඒ වගේම ව්‍යාපාර කරන කුඹ ලග්නෙමිට විශේෂයෙන් කියන ඕන සේවක සේවිකාව ගැන විශ්වාසය තියලා ඔබ ඔබගේ අවධානය ව්‍යාපාරෙන් ඉවත් කරන්න මානේ කාට හරි බාර දීලා විශ්වාසන්තයි මට මෙයා මගේ මැනේජර් විශ්වාසයි එයාට ඔක්කොම බලා ගන්න දීලා ඔයා ඔබ පැත්ත කරලා ඉන්න එපා. වෙන වෙන දේවල් කරන්න යන්න එපා මේ කාලේ. මොකද හේතුව කවුරු කොච්චර විශ්වාස කරත් මේ කාල පරිච්ඡේදයට විශ්වාස කරන අය තුලින්ම රැවටීමට ලක්වීමට ඉඩකඩ පවතින නිසා වංචා සිදු වෙන ඉඩකඩ පවතින නිසා ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ කුඹ ලග්න හිමියා. ඒක නිසා ඔබ ඔබේ ව්‍යාපාරයට පූර්ණ අවධානය දෙන්න අනිවාර්යයෙන්ම මේකේ මූල්‍යමය පරිපාලනය ඒ වගේ මේකේ තියෙන ඔය යම්කිසි වටිනා කියන දේ ස්ටොක්ස් ගැන අනිවාර්යයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුමයි. දවස ගානේ පුළුවන් නම් ස්ටොක්ස් බලන්න මොනවද අරන් ගියේ මොනවද ආයා එළිය ආවේ එහෙනම් විකුණපු අයල් බිල් කීයද මේවා ඒතර අතර මුදල් වශයෙන් හම්බුනේ මොනවද චෙක් වශයෙන් හම්බුනේ මොනවද ණයට ගිහිලා තියෙන මොනවද එහෙනම් කවුරු හරි මුදල් ඉල්ලගත්තා නම් ඒ මොනාටද අන්නේ හැමදේම. ඒ වගේම මේ යන්ත්‍ර සූත්‍ර සේවක වැඩ කරද්දී ඒවට ඇත්තටම නිවැරදි නඩත්තු යටතේ කරනවාද නැත්නම් ඕනට එපාට වැඩ කරලා යන්ත්‍ර සූත්‍ර වලට හානි කරන වාහන වලට අනතුරු සිද්ධ කරන්න ඒ වගේ දේවල් වල පුංචි පුංචි ඔය තියෙන යන්ත්‍ර සූත්‍ර වල තියෙන උපාංග ගලවලා විකුණන්න අන්න ඔය වගේ දේවල් වලට ඔබේ සේවක සේවිකාවෝ නැත්නම් ඔබ ඒතන වැඩ කරන අය පෙළඹෙනවා. ඒක නිසා මේ මට කියන්න පුළුවන් කාරණා උදාහරණ කීපයි ඔබේ ව්‍යාපාරයට අනුව බලන්න. මොකද ඔබට වංචා සහගත දේවල් කරන්න ඔබ කොච්චර විශ්වාසවන්තව කටයුතු කරත් ඔබට හොරෙන් ඒ වගේ දේවල් කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා පුළුවන් තරම් ඔවුන්ට හැම වෙලෙම සැක කර කර ඔවුන්ගේ නියම් පීඩනයටපත් කිරීම නෙමෙයි ඔවුන්ට දැනෙන්න අරින්ද ඔබ මේ ගැන පූර්ණ අවධානයෙන් ඉන්නේ ඔබ වැඩ කරනවා. අනේ එතකොට ඔවුන් බය වෙනවනේ ඒ දේවල් කරන්න. ඒ නිසා හොරකම් කරන්න අවස්ථාවක් නොදී ඉන්න උපරිම උත්සාහ කරන්න. එතකොට ඔය කුඹ ලග්න හිමියන් තියෙන ගැටලු කරදරයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ ණයට ගද්දි ප්‍රවේශමෙන් පොලියට ගද්දි ප්‍රවේශමෙන් මොකද ටිකක් ඒ දේවල් නිසා ටිකක් අර පොලියට අරන් බිස්නස් කරන ගැන ඇත්තට මෝඩකමක්නේ. හේතුව අන්තිමට ලාභේ පොලියට ගිහිල්ලා අන්තිමට ගෙවා ගන්න බෑ. ඒතර වියදෙහිදම් වැඩි. අන්න ඒ වගේ තත්ත්වයන් තියෙන නිසා මේ කාලේ පුළුවන් තරම් ලොකු ලොකු ආයෝජන නොයා පුළුවන් තරම් සුළු ලාභ බලාපොරොත්තුෙන් හෝ අර ටිකක්
රිස්කේ අඩු දේවල් දැන් අවදාන අඩු දේවල් කරන උත්සාහ කරනවා. මං හැමදාම කියනවානේ මේ රිස්ක එකක් ගන්න නැතුව ජීවිතේ ගොඩේ මන්නේ නැහැ ගන්න ඕන කියලා. නමුත් මේ වෙලාවේ කුම්භලග්න හිමියර කියනවා අනවශ්‍ය රිස්කයක් නැත්නම් අනවශ්‍ය අවදානමක් ගන්න යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ, විශේෂයෙන්ම ඉදිරි මාස 6 තුළ. ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න. කුමන හොන්දමේ තමන්ගේ පාඩුවේ හරි විදියට තමන්ගෙන් අඩු පාඩුවන් ඕන වරදක් නොනාකාට වැඩ කළොත් මේ தත්ත්වය 100%ම වෙනස් කරගත හැකි. පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය ගැන කතා කරත් මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය විශේෂයෙන් මේ මාසයේ මැද භාගයෙන් පස්සෙන් චුට්ටක් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. අර ඔබ තුළ තියෙන මානසික පීඩාකාරී தත්ත්වය ඔබ පෞල් ජීවිතයත් යම්කිසියකට පෙන්නුම් කරන. මොකද හේතුව ඒ තියෙන පීඩණය ඔබ පෞලයත් එක්ක පිට කරන්න උත්සාහ කරනවා. පොඩ්ඩක් වරදිද්දි ඒ කේන්තිය ඔබ පිට කරන්නේ පෞලයත් එක්ක. අන්න ඒව හේතු කොටගෙන ඔබ නිසා පෞලය ටිකක් පීඩණයට ලක් වෙන්න ඊට කඩක් පවතිනවා. ඔබ තුලත් තියෙන පීඩණය තමයි පෞල ගැන හිතලා තමයි ඔය වැඩ කරන්නේ. ඔබ ඔය කියන කිසිම දෙයක් අනිවාර්යයෙන්ම කුම්භලග්න හිමියාගේ හිතේ තියෙන හැර ඔය කේන්තිය කියන වචන කිසි දෙයක් දුරදිග හිතලාවත් යම් කිසි ආකාරයෙන් තරහකටවත් කියන දේවල් නෙමෙයි. සමහරක් වෙලාවට ඒ කියලා ගොඩාක් කලා ගියාට පස්සේ ගොඩාක් පසුතැවෙනවා ඔබ. හැබැයි අනිත් අය ඒක තේරුම් ගන්න විදිහක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් පෞල් ජීවිත තුළත් කටයුතු කරන්න, පුළුවන් තරම් නිහඬව තමන්ගේ පාඩුවේ ඉන්න එතනත් වග බලා ගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ මෙහෙම කරන්න, පෞලයත් එක්ක ටිකක් කතා බහ කරන්න මුලින්. මේ කාල පරිච්ඡේද තුළ මට ගොඩාක් පීඩාකාරී තත්ත්ව තියෙනවා. අතන රැකී රක්ෂා වුණ ගත්තත් මේ ආර්ථික තත්ත්වයන් තුළත් ඔබ තුළ යම් කිසි ආකාරයක මේ පැටලිසගත භාවය ගැන පෞලයට තේරුම් කළ කියන්න මම මේ මාසය තුළ නැතම් මේ වැඩසටහනක මේ ජ්‍යොතිෂිනුත් කිව්වා මට මේ කාලේ පොඩ්ඩක් කේන් තියන වැඩි ටිකක් දුරදිග හිත නැතු ඔහේ කට්ටෙනවා කියනවා. ඒක නිසා මේ කාල සීමා තුළ මං කියන දේවල් එතරම්ම ගණන් ගන්න එපා. ඒ වෙලාවට ඔයාලා කේන්ති ගන්න එපා, හිත රිද්ද ගන්න එපා කියලා මුලින් කියලා තියන්න. එතකොට පොඩ්ඩක් ඔබ අර විදිහට ඔබ පුළුවන් තරම් කන්ට්‍රෝල් වෙන්න බලන්න. බැරුණොත් ඔබ ඒ විදිහට හැසිරෙද්දී ඔවුන් හරි තේරුම් ගනිමින් අර වෙන්න තියෙන ප්‍රශ්නයකට ටිකක් දරුණු භාවය හරි අඩු වෙවෙන්නේ. අන්න ඒක නිසා පුළුවන් තරම් මේ වෙලාවේ නිහඬව බුද්ධියෙන්ම කටයුතු කරන තරමට යහපත් ඒ වගේම උත්සාහයෙන් අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ. ඒ වගේම පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ඇතුළේ මේ කාල පරිච්ඡේදය තුළ ඔය දරුවන් සම්බන්ධ කාරණා වලට වැඩි වෙහෙසක් දරන්න. يعني දරුවන්ගේ වැඩ කටයුතු කර දරුවන්ගේ හිතලා වැඩ කරන දරුවන්ගේ අඩුපාඩුකම් හෝ දරුවන්ට වෙච්ච ගැටලුවක් හින්දා ටිකක් ඔබ ඒවට මැදිහත් වෙලා කටවන ඒවත් මානසික පීඩා චිත්ත පීඩනේ. අනේ ඒ නිසා ෂෙනෙන් කිපෙනවා කොහෙන් ගියත්. අනේ ඒ වුණාට නමුත් අර පෞලයාය වෙනුනොත් ටිකක් වැඩ කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ ඒක මූලිකත්වය අරන් කටයුතු කරනවා ඒක යහපත්. හැබැයි ඒ දේවල් තුළ බුද්ධිමත්ව කටයුතු කරන වගේ බලන්න හදිස්සි තීන්දුව තීරණ ගන්න යන පහදිස්සි තීන්දුව තීරණ අරගෙන යම්කිසි ආකාරකින් ප්‍රකෝපකාරීව හැසිරීලා අර තියෙන දේවල් තුළ යහපත් ඉවත් වෙන තත්ත්වයක් තියෙන නිසා ඒ පැත්තෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න. ආර්ථිකය ගැන කතා කරලා නිවස ඇතුළේ කියන්නේ මේ අගහිංකම් අර පහුගිය කාලට සාපේක්ෂව නම් නරක නැහැ. සාමාන්‍ය පරිදි පවත්තන් ගියාකි. හැබැයි බුද්ධියෙන් තොර වූ වියහීදන්නම් අධිකයි. නිකන් ඔහේ දේවල් කිසිම තේරුමක් නැහැ. මේ ඔබට අර අතේ මුදල් තියෙද්දි කාට හරි මොන හරි දෙයකට දෙනවා. ඊට පස්සේ නැතිව ගර පස්සේ ඉන්නවා. ඒකටත් ඔබ කේන්තියෙන් ඉන්නවා. මානසික අවුල් සකතත් ඇති වෙන නිසා මේ කාලේ මේ වීඩියෝ අවසානයේ තියෙන මේ ඔබගේ මේ වියදම් පාලනය කරගන්න පිළිවෙත පිළියමක් සහ ඒකට උපක්‍රමයක් එන්න මේ විදිහට මේ වියදම් පාලනය කරන්න උත්සාහ කරනවා වගේම මේ කාල පරිච්ඡේද තුළ ඔබ තුළ තැන්පත් ධනය තියෙනවා නම් ඒ දේවල් පොඩ්ඩක් වැය කරන්න සිද්ධ වෙන ඒවා මේ යම් කිසි ආකාරයකින් නැතිෙන් අඩු පාඩුකම් සිද්ධ වෙන ඊටකට පාතන නිසා චුට්ටක් ප්‍රවේශම් වෙන්න ඒවත් වියදමට ගද්දි අත්‍යවශ්‍ය කාරණා හැර ඒ දේවල් හොල්ලන්න යන්න එපා. පුළුවන් තරම් තැන්පත් ධනය දෙන එක අමතක කරලම ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම සොර සතුරන්ගෙන් යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි. ඔය යම් කිසි වටිනා කියන දේවල් මං කියන සේවක සේවිකාවන් අතරින් කැඩෙන්න තියෙනවා. ඒ වගේම මේ ජීවිතේ ඔබ පාවිච්චි කරන දේවල් වලත් වටිනා කියන දේවල් වාහන වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පළුවන්, නැත්නම් ඉඩකඩම් නම් හොරකම් කරන්න අමාරුයි. නමුත් ඒ කූට ලේඛන සකසල වගේ දේවල් මුදල් හදල් විශේෂ වශයෙන්ම වටිනා කියන රන් බාණ්ඩ හෝ ඔබ පාවිච්චි කරන උපකරණ ප්‍රවේශම් කරන්න ගන්න මේ කාලේ පොඩ්ඩක් ඒවා අස්ථානගත වෙන. සමහරට හොරෙක් හොරකම් කරලා නොවෙන්න පුළුවන්. ඔබ තිබ්බ තැනින් හොයාගන්න බෑ. නැත්නම් සතෙක් අරන් ගිහලා නැත්නම් දරුවෙක් තැන් තැන් වල දාලා විසික් කරලා අනේවට හානි වෙන්න හේතු කාරණා යෙදෙනවා ටිකක්. ඒකින්ද ඒව ගැන ටිකක් සැලකිලිමත් කටයුතු කරන්න. මේ මාසේ ගොඩාක් බුද්ධිමත් කටයුතු කරන්න. කලබල වෙන්න එපා. කලබලනොත් ඔක්කොම ඉවරයි. මනස නිරවුල් කරගන්න යන්න ඉස්සරහට. මේ පිළියම් පිළියෙත් නැවතවරක් කියනවා අනිවාර්යයෙන්ම කරන්න වග බලාගන්න. මේ කාල සීමා තුළ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළත් චුට්ටක් එතරම්ම යහපත් කාලයක් නෙමෙයි. ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ චුට්ටක් ඈත් වෙලා ඉන්න තරම් හොඳයි. දැන් පවත්ත යන වෙලෙන් ඈත් වෙන්න බෑ. අලුතෙන් ඇති කරගන්න නැතු ඉන්න තාක් කල් හොඳයි. අඩුම වශයෙන් ලබන වසරේ මාර්තු දක්වාවත් අර පහුගිය කාලේ ටිකක් එහෙමෙන් අර ආදර සම්බන්ධතා තුළ යම්කිසි යහපතක් වුණත් මේ හැම දෙයකම මේ ගැටලුකාරී තත්ත්වවල ඒවත් හේතු කාරණා වෙනවා ඔබට මානසික පීඩා ගෙන දෙන එක නිසා. මේ කාලේ ආදර සම්බන්ධතා කැඩී බිඳියන ඉඩකඩ පවතින. ඒ වගේම ශනියෙන් ඇති වෙන ආදර සම්බන්ධතාවලට ඕනට වඩා ඔබ ඇබ්බැහි වෙලා. ඒ දැන් සමහරකට අනිත් අය ඔබව මේ
කාලයක වගන ඔබ රවට්ටන් හිතාන ඇතිකරන සබන්තා තම වැඩි මේ කාලේ හැබැයි ඔබ ඒක අපි සරලම වචනකව ඔබ බොක්කෙන් මේ ලව් එක කරනවා අර ඒක නිසා චුට්ටක් අන්න ඒව තුළ ඔබ ඇබ්බැහෙන තර අන්තිමට අර අරමිනිස්ස ඔබෙන් ගන්නන ප්‍රයෝජනය හෝ ඔබෙන් කාලය ගේවාගෙන ඉවත් වුණාම අන්න ඔබට ඒක කාලාර්ථයකට අතරින් බැරිතරම් දරුණු මානසික පීඩා චිත්ත පීඩා එන්න ඉඩ කරපදන නිසා පුළුවන් තරම් මේ යන විදිය හොඳයි මේ ටික දවසට තනිකර ජීවිතේ සැපයි කියලා පුළුවන් තරම් ආදර බැඳීම් වලින් ඇත්ලා ඉන්න ඔසගන්න එහෙම කිව්වා කියලා ගිහිල්ලා මේ දැන්ට පවත් අයන ආදර බැඳීම කඩලා බිඳලා දාලා පැත්ත කරගෙන යන්න එපා. ඒ දේවල් නිසීවසීම තුළ පාලනය කරන්න ඔබව යම්කිසි ආකාර භාවිතා නොවන ආකාරයෙන් ඒවා හැමදේම හොඳ පාලනයකක බුද්ධියෙන් පවත් අයන්න අලුත් අලුත් දේවල් ගිහින් නිකන් ඔළුවේ දාගන්න එපා. උරුමක්කාරය ලැබෙන සිතුන්තුරු කරුමක්කාරයෙන්ගෙන් පීඩා නොවිඳ ඉන්න කියන එක තමයි මං කුඹලග්නි වෙන කෙන. හැබැයි ඉතින් මේ නිසි වයස ගිහිල්ලා විවාහයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට නම් ඉතින් මේ කාලේදී එහෙම කරන්න බෑ. දැන් කල් දාන්න බැරිම තරක් තියෙනවනම් නිවැරදි ආකාරයෙන් ඔය කේන්ද්‍ර සටහන් පරීක්ෂා කරලා පොරොන්දම් ගැලපීම නෙමෙයි මං කියන්නේ. පොරොන්දම් ගැලපීම කියන්නේ ඇත්තටම අර කාලය දැන් ඉවරයි ඒකේ. ඒක එක්ස්පයර් වෙලා තියෙන. ඒව තුල තියෙන දේට වඩා මේ ගැලපීම් තුල ඒ කේන්ද්‍ර සටහන් දෙන්නගේ පරීක්ෂා කරලා එකට ඉන්න පුළුවන්ද? දැන් පොරොන්දම් ගැලපීම තේ වගේ දේවල් බලන නමුත් ඒකේ සමහර කාරණා ඇත්තටම දැන් අදට ගැලපෙන්නේ නැහැ. එහෙනම් චරිත දෙදෙනාගේ ගැලපීම් හිතන පදනදී ඒ වගේ ගලපලා නිවැරදිලසේ දේවල් මේ කාලේ කරන්න උත්සාහ කරන පුළුවන් තරම් උත්සාහ කරන්න ලබන වසරේ මාර්තු පහ වෙනකන්වත් ඔය විවාහයන් පොඩ්ඩක් කල් දාගන්න. ඉතින් ඕවත් එක්කම කතා කරද්දී අධ්‍යාපන ගැන කතා කරද්දී අධ්‍යාපන කටයුතු වලට මේ කාල පරිච්ඡේදයේ යහපත් කාලයක් වන්න. අධ්‍යාපන කටයුතු තුල ඔබට මේ කාලේ සාර්ථකත්වය නත් කරගන්න පුළුවන්. හැබැයි අර කම්මැලිකම නම් බාධාවක් කරගන්න නැත්තම්. ඒ වගේම අනිත් එක තමයි ඔය විභාග ලියන සම්මුඛ පරීක්ෂණ ගේම අනවශ්‍ය කලබලේ. ප්‍රශ්නේ අහලා දෙන දේ හරියට කියවන්නේ නැහැ. උත්තරත් දන්නවා. හොඳට දන්නවා. අබ මං ගිය මාසෙත් ඔක ඔබට කිව්වා. හැබැයි ඔබ ඒක කලබලෙට උඩින් පල්ලෙන් කිව්වා. තේරුම් ඔබ තේරුම් ගත්තට උත්තර ලිව්වා. අන්තිමට බලද්දි ගිහිල්ලා අහලා දෙන දේ හොඳටත් දැනගෙන ඔබ ලියලා තියෙන්නේ වෙන අපම්බ්‍රංශයක්. අන්න ওই වගේ දේවල් අනවශ්‍ය කලබල. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ ගියත් අර සම්මුඛ පරීක්ෂණ කරන්නයි කියන දේ හරියට අහන් ඉන්නේ නැහැ. ඔහේ උත්තර දෙන්න යනවා. දුර දිග හිතන්න නැතුව කටරේන දේවල් කියන්න යනවා. අන්න ඕව නිසා හානි කරගත්තේ නැත්තම් ඒ දේවල් ටික නිසි ආකාරයෙන් ප්‍රශ්න උත්තරලේ හොඳට කල්පනා කරලා ඒවා කියෝලා තේරුම් අරන් හරියට උත්තර ලියලා නැත්නම් සම්මුඛ පරීක්ෂණ ගියමත් හොඳ ඉවසීමෙන් යම්කිසි ඔබ තුල තියෙන යම්කිසි අර ව්‍යාකූලත්වයන් තියා බැහැර කරලා නියුණු මනසින් ඒවට මුහුණ දෙනවනම් හොඳ ඇහුම්කන් දීමට ඔබ මේ කාලේ ඇහුම්කන් දෙන්න යන ගොඩක් දුරට ඇහුම්කන් දෙන්නේ නැහැ ඔළුවට ගන්නෙත් නැහැ. අන්න ඒක නිසා ඒ දේ ටික වෙනස් කරගත්තොත් මේ අධ්‍යාපනික වශයෙන් ගත්තත් වෘත්තිය ගත්තත් කුමන හෝ අන්දමක ගත්තත් හොඳ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන් හැකියාව පවතින කාලය ජයග්‍රහණත් වෙන කාලය. හැබැයි මේ ජයග්‍රහණ තුළ තියෙන වාර්ය තියෙන වටිනාකම අඩු කරගන්න අර වගේ කාරණාවල. ඒ නිසා මේ කාලේ පුළුවන් තරම් ඉවසීමෙන් ඒ වගේම හොඳ බුද්ධිමත්ව තේරුම් ගැනීම තුළ අධ්‍යාපන කටයුතු නිරත වෙන්න ඒක යහපත්. තව දෙයක් බය හොඳට කල්පනාන් තියාගන්න ඔය ගුරුවරුන් එක්ක වැඩිහිටියොත් එක්ක එකට එක කියන් යන්න එපා දරුවෝ. මේ කාලේ ඒගොල්ලෝ අමනාප වෙන්නේ ඊටකට පවතින ඒගොල්ලන්ගේ හිත රිදෙන්නේ ඊටකට පවතිනවා. ඔබතුල ඔබට තියෙන ආදරය ඔවුන්ගේ අඩු වෙන්නේ ඊටකට පවතිනවා. ඒ නිසා මේ කාලේ කුඹලග්නිමි දරුවෝ විශේෂ වශයෙන්ම වැඩිහිටිය ගුරුවරුන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න ඔවුන්ට කීකරු වෙන්න ඉගෙන ගන්න. ඒ දේවල් තුල නැත්තම් අර ප්‍රශ්න ගැටලු ඇති වෙන එක සමහරක් වෙලාවට ගුරුවරුන්ගේ හිත රිදුනහමත් ඔය ලකුණු දෙනවත් එහෙමත් අඩු වෙනෝනේ. ඒ වල තුලත් අන්න ලැබෙන තියෙන ජයග්‍රහණ අඩු වෙන්නේ ඊට කරපොද. ඒ නිසා හැමෝගෙම හිත දිනාගෙන මේ කටයුතු කරන්න වග බලාගෙන උසස් අධ්‍යාපන හදන්න කියන තියෙන්නේ නම් ඔබ මේ අනුන්ගේ ලනුනම් මේ කාර්යය කන්න යන්න එපා. මේ කාල සීමා තුළ ඔය ඔබ තුල තියෙන යහපත අනිත් අය වෙනුවෙන් පෙනී සිටීමේ ගුණය වටිනවා. හැබැයි මේ වෙලාව ඒකට වෙලාව නෙවෙයි. මොකද ඔබ තුල අර බුද්ධිමත් නොවන ආවේගශීලීත්‍රා ක්‍රියාත්මක වෙන කාලයන්නේ. අන්න ඒක ඔය වෙනත් වෙනත් අවස්ථාවාදීන් ඔවුන්ගේ પરමාර්ථය ඉෂ්ට සිද්ධ කරන යම්කිසි හරි භාවිතා කරන දෙයක් පදිනවා. අන්න ඔබ උසි ගන්නලා යන යවනවා. ඒකෙන් යම්කිසි දෙයක් සාර්ථක වුණොත් ඒගොල්ලෝ ලාභේ ගන්න. අසාර්ථක වුණොත් ප්‍රශ්නයක් එනොත් ඒ ඔබට. පොලිසි ගන්න, උසාවි ගන්න, ස්පීතාලේ පවා ඉන්න හේතු කරනවා වෙනවා. ඔය වගේ ඔය දේවල් වලට යන. ඒ නිසා මේ වෙලාවේ ඒ වගේ දේවල් කියන්නේ ඔය අනවශ්‍ය විදිහ දේවල් මගහැරලා අධ්‍යාපනයේ මුල් තැන දීලා කටයුතු කරනවා නම් වගවලා ගන්නවා හොඳයි. මොකද නැත්තම් ඒක ජූලි අගෝස්තු වගේ වෙද්දි ඔබම මේකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න. ඒකට උත්තරේ ඔබට ලැබිලා තියෙවි. ඉතින් විදේශගතලා ඉන්න අය අහනවා මේ කියන දේවල් අපිටත් බලපන්. ඔව් මේ හැමෝටම බලවන කිසිම කොයි රටක ලෝකේ කොහෙ හිටියත් ඔබට මේ කියපු දේවල් ඒ විදිහටම බලපන. ආර්ථික සම්බන්ධ කාරණා ගතත් විශේෂයෙන්ම ඔබ අර ඔබ වැඩ කරන තැන්වල ඔය ඒක ඔබගේ හාම් පුතාලා එක්ක නැත්නම් ඒ වැඩ කරන එකට වැඩ කරන අයගෙන ගොඩාක් සැලකිලි මත කටයුතු කරන ඕන එක අමනාපකම් ඇති කරගන්න ගැටුම් ඇති කරගන්න යන්න එපා. මේ කාලේ ඒක බහුලයි. රස්සාවල් නැති වුණොත් මේ කාලේ රස්සාටයක් හොයාගන්න අපහසුයි. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ වැඩ කටයුතු තවද තමන්ගේ අතපසුයින් මේ කාලේ වැඩි ඔය ගොඩක් කරන කාර්යයන් තුළ ඒවා මගහරවා ගන්න විදේශගතයත් උත්සාහ කරන්න. මේ කාලේ විදේශගත වෙන්න උත්සාහ කරන අයට
මේ කාලේ එතරම්ම ගැටලුවක් නැහැ. නමුත් පුංචි දෙයක් කියන්න ඕන, පොට්ටක් ඒ වගේ පැතිලොත් රැවටීමට ලක් වෙන ඉඩකඩ පදන එසාව ඒජන්සි වලට කාගේ හරි කට වචනෙට ගිහිල්ලා මිනිසුන් සල්ලි දීලා රට යවන්න කියන්න නම් යන්න එපා. හරි පාරවල් විතරක් යොදා ගන්න උත්සාහ කරන්න, නැත්නම් ටූරිස්ට් වීසාවක් ගහන් ඉන්න කියයි. ආවට පස්සේ අපි බලා ගන්නම්කෝ මේ ඔක්කොම ඉන්නවා කියලා. අන්තර එයාපෝර්ට් එක කියලා කතා කරද්දි ඒ ෆෝන් වැඩ නැති වෙයි, නැත්නම් වෙච්ච දෙයක් නැත. එයා පොට්ටක් ඉඳින් ඉන්නම් කියයි. අන්න ඒ වගේ දේවල් දෙනවා. කවුරුන් මතවත් විශ්වාසය තබලා මේ කාලේ යන්න එපා. මේ කාල සීමාව තුළ විශේෂ වශයෙන්ම ඒ පැත්තෙන් ප්‍රවේශම්ව කටයුතු කරන්න උත්සාහ කරන්න. තමා ගැන විශ්වාසය පමණයි සහ නීත්‍යානුකූල දේවල් කොහෙන් හරි වගකීමක් ඇති තැනකින් ඒ දේවල් වලට යොමු වෙනවා නම් යහපති. එතකොට ඔය ඔක්කොමත් කියද්දි සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරොත් සෞඛ්‍ය මේ වශයෙන් නම් චුටි චුටි පිරිහීම් ඇති වෙන ඉඩකඩ ප්‍රබල අන්දමින් පවතිනවා මේ කාල පරිච්ඡේදය තුළ. විශේෂයෙන්ම ඔය රූපලාවන්‍ය සම්බන්ධයෙන් කාරණා, නැත්නම් ඖෂධ ගන්න ඕන මේ කාල පරිච්ඡේදය තුළ, ඒවා නිවැරදි ලෙස අර වෛද්‍ය උපදෙස් මත පමණම්ම කරන්න උත්සාහ කරන ඒ දේවල් තුළ ඇලර්ජි වෙනවා කියන්නේ ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්නත් විසවීම් ඇති වෙන ඉඩකඩ ප්‍රබල. තව දෙයක් බෙහෙත් බොන අය ඖෂධ මාත්‍රාවල් ගද්දි ඔන්න උදේට එකයි රෑට එකයි තියෙදි සමහරු එකපාර දන්නේ නැතුව කලබලයට එක වගේ පෙති දෙකක් තියෙනවා. දෙකක් බොන එකකුත් තියෙනවා, එකක් බොන එකකුත් තියෙනවා. එහෙනම් කරන්නේ මොකද්ද? දෙකක් බොන එකෙන් එකක් බීලා එකක් බොන එකෙන් දෙකක් බොන. අන්න ඔය වගේ වෙලා ඔන්න ඖෂධ නිසා හානිකර තත්ත්ව නැති වෙනවා. නැත්තම් අර අතේ පයේ ගාන තියෙන ක්‍රීම් එක ගෙනල්ලා මූණේ ගානවා. එහෙම ඒ වෙලාව අන්තිම මූණේ පිච්චෙනවා. අන්න ඔය වගේ දේවල් වෙන්න ඉඩකඩ වැඩි. ඒ නිසා පුළුවන් තරම් වෛද්‍ය උපදෙස් මත නිවැරදි ලෙස බෙහෙත් ගද්දිත් ඒ මාත්‍රාවල් හරියට බලලා ඒ දේවල් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම ආහාර සම්බන්ධ කාරණා තුළත් ඒ විස්තරිත කාල තත්ත්වයක් පෙන්වුම් කරනවා. විශේෂ වශයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළ ඔය දිලීර බැක්ටීරියා ආසාදන හැම මත සමේ රෝගකාරී තත්ත්වයන් තුවාල ඇතිවෙන්න, දද කුෂ්ඨ වගේ ඇතිවෙන්න කුඹලක් නිමියන්ට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ යන සැලකීමත් වෙන්න. අනිත් පැත්තෙන් අනතුරු වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඔය අනතුරුදායක දේවල් කරන්න යන රිය දහවණය කරන රිය දහවණදී පාරේ නිකන් යද්දී වුණා පොඩ්ඩක් ප්‍රවේශංකාරී වෙන්න, ඔය තැන් තැන්වල නොදන්න තැන්වල නාන්න කරන්න විනෝදයට යන්න උත්සාහ කරන්නත් එපා. ඒක නිසා මේ කාලේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔය සමහර කමෙන් දන හැමදාම අපල කුඹලක් වෙන කවද්ද හරියන්නේ කියලා. හරියන්නේ අද වුණත් හරිය ගන්න පුළුවන් අර කියන දේවල් ටික අඩුපාඩුකම් ටික සකසා ගත්තොත්. එහෙනම් ඔබේ ප්‍රශ්නේ අහන්න ඕනේ මගෙන් නෙමෙයි ඔබේ. හරියනවා අනේ නැ ඔබ ක්‍රියාත්මක වෙන්න. ඒකයි වී යුත්තේ. හොඳ කාලේ ඉදිරියේදී එනවා මේ අයහපත් කාලේ වුණත් හොඳ කරගන්න විදිය ඔබට කියලා දෙන. එහෙනම් ඔබ වාසනාවන්තයි. ඒ දේ තුල ගමනක් යන්න. මේ දීර්ඝ විස්තරයක් කුඹලග්න හිමියන් තමයි මේ දිගම වැඩසටහන ගේන්න ඇත්තේ. මොකද හේතුව කුඹලග්න හිමියන්ට අර තියෙන සූක්ෂම තැන් ටිකක් වෙනස් කරගත යුතුයි. වෙනස් කරගත්තේ නැත්නම් ගැටලු කාර්යතත්වයන් මතුවේ හැකියි. හැබැයි වෙනස් කරගත්තොත් ඒ ගැටලු මතුවෙන්නේ නැහැ. එනිසා ඒක වෙනස් කරගන්න ඕනේ සටික මම දීර්ඝව කිව්වා සමහරට මම කියපු දේ වාදයක් වැල්වට ආරමක් වෙන්න පුළුවන්. ඒක මට ගැටලුවක් නෑ මට බෑ නට. හැබැයි පොඩ්ඩක් හරි මේ ඔලුවට කාවද්දගෙන ඔබ මේ දේවල් තුළ ඒ වගේ දෙයක් වෙද්දිවත් ඒක වෙනස් කරගන්න ඔබට බුද්ධියක් පහළ වුණොත් ඔබ වලින් ගැලවුණොත් අන්න මගේ ව්‍යායාම සාර්ථකයි. එහෙනම් කලබල වෙන්න එපා. අනිවාර්යයෙන්ම මේ තත්ත්වන් තුළ යම් මේ ටික දවසයි දැන් අවුරුදු 5ක් විතර ගෙවපු එකේ මේ චුට්ට දවස අපිට ගෙවා ගන්න අපහසු නැහැනේ අපි යන් ඉදිරියට. අනිවාර්යයෙන්ම කුඹලක් නිමන්ට යහපත සැලසෙනවා සැලසෙනවාමයි මේ දේවල් තුළ පුළුවන් තරම් දිනන්න ඔබට පුළුවන්. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසයේ සුබ කරගන්න, මාසයේ සියලු අයහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ දැන්. ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාවක් පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජා පවත්වන කෙනෙක් විදේශගත වෙලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජා පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හරි වැඩසටහන ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාට ඉෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒව හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න තියෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි ගමන්නේ, ඔබ නැත්තම් සිංකයකට හරි ගමන්නේ, ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන ඕනේ මේ අපේ මනස තුළ තියෙන ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්නේ යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දී පන්සලට යන අය බැරි අය ගෙදර හරි ඉඳන් කරන්න, ගෙදර බුදු පහන දැල්ලා හරි කරන්න. ඉතින් යද්දී අර තෙල් මල්
සුවඳ හඳුන්කූරු ඒ අමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගක විතර සුදු රෙදිකඩක් ගන්න පිරිසිදු. ඒවගේම තවත් සුදු හෝ ඒක ගැටලුන්නෑ වර්ණය පිරිසිදු ලේන්සුවක් වගේ ඇතියන්න රෙදිකඩක් කරයන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියයේ ඒ භූමිය නැත ඔබ කරන තැන භූමිය ටික පිරිසිදු හොඳින් පිරිසිදු කරගන්න. කරගෙන මුලින්ම ඔබ අර පිරිසිදු කල තුනක් ගන්න බෝධිගාතන කල එයා ගොඩක් හොඳින් පිරිසිදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසිදු රෙදිකඩ අරගෙන තුන්වතාවක් පැන් පෙරාගන්න කල තුනකට. ඉගැන එක වතුර කලයක් තුන්වතාව පෙරලා තමා ගන්න යෝගේ කල තුනක් ලෑස්සය කරගෙන. ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන්කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගකෙතර සුදුරෙදි කඩ ඔබ ඉඳගන්න බෝධී ඉස්සරහා ඒක එලලා අර පැන් කලතුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවන්නේ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුම් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස ගැනේ එක කොනක ඉඳන් ගැට ගන්නවිලා අනිත් කොන ඔබේ අතේ නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවනම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජාට අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ හත්වතාවක් දස දිසා පිරිතත් හත්වතාවක් ජය පිරිතත් හත්වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන්න. කටපාඩමින් දන්න නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකි අය හත්වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝවණය කරන්න. හැබැයි කලේ සාමාන්‍යයෙන් වතුර කෝප්පයක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝවණය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ ගෙදර කරද්දී තේ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගාගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලන්න. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනි ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුල මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕරයක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැහැ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජයශ්‍රී මා බෝධිය කාට යන්න පුළුවන්? ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතකුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝවණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා නිරෝගී වේත්වා සෝපත් වේත්වා කියලා මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදර එන්න. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරි දෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන නැති අයට ආහාර ටිකක් දෙන්න ඔබ පුරුද්දක් කරගන්න. හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මාතාවන් උදෙසා එක වේලක් හරි කමන්නේ එක බත් පාර්සලක් හරි කමන්නේ ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා. ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය වැපේ විලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා
නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම. කනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳෙන් ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහලා දවසේ වැඩ කටයුතු කරන් යන. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන ගින්ද මම දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. ඒ දේවල් වල තියෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි, ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසේ මුල හැම මාසේ මම කියනවා අර මාසේ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසේ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ ගිහලා sunrise කියලා ටයිප් කරා, දිනේ 1st July කියලා ටයිප් කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරා search කරන. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලා හමුදින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකිය අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක්ලව හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ, මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කළ යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දාමර අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට සර කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන අය වැඩිය කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ඔබ ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනයේ හැම දෙයකම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණයි කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයන්න දෙන්න එපා මාසෙ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තන ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්දා වෙන එක පේනවා. සමහරු බිල්ලින් ඇතුළේ ඉන්නවට පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැති නුල ඒවා දාලා නැහැ. නැගෙනහිර දිසා බලන් S2 වහගෙන සූර්ය දෙවියව නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුළුවන් වඩා හොඳයි. සූර්ය දෙවියන් නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත. මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙනවා. අපිට මේ හැම දෙයකම මේ අපිට සහාය වෙන මේ සූර්යයා නමස්කාර කරලා ස්තුතියෙන් කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝ බාධාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටතොල තියෙන තේ පාවදෙන තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගංවතුර තිබ්බා ඉදිරියට එහෙම විය හැකි. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයට සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවනම් හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමා තුළ වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නං ඒ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා. වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ. ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලාද ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න. ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුනු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන් ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන්න. ඔබ තනියම හෝ ගෙදර අය එක්ක එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්න. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරු ශීලයේ රකින්න. එක්වරු ශීලයේ රකින්නවා කියන්නේ මොකද්ද කියලා කතෝලිකය ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න.
නිරාහාර වෙඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයින් යහපතක් ළඟා කරගන්න හැකියාව පදන කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා මයි අර ඔබේ ආත්ම තෘප්තිය දෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි ඒක නිසා මේ මාසයේ ඔබට අතිශයින් යහපතට සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි කිසි තේත්ම කලබල විය යුතු නැහැ ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට ඔබ සැමනි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.